ভগবানের প্রশান্ত গুরুরা কিনে লিপশান বিহা সম্বন্ধন বসে আমাকে সুবিধা চাকরি বাকরি প্রার্থনা করা এখন এই চ্যানেলে তুলে নিখুঁত কারণ এখন এই চ্যানেলে নিখুঁত কারণ ভালো ভিডিও তুমি নেই ভিডিও করা তো মেয়েকে দিয়ে বাবা প্যাকেট লিখে না মহিমা মুখান্ত নিয়ে চ্যানেলে আরম্ভ করি আরম্ভ না মুখান্ত কি ইসলাম প্যাকেট লিখে না আরম্ভ না তোমায় নেবার বিভাগে তিনি ইসাল ফ্রেম বর্ষে সহ ইন পাশে এলাম থেকে বিভাগে সদা তিনি সিটি না উসাস্তের আর্থিক বিজয় বিষয়ে পরাগত দাদাদারিয়ান সদা যেন আমি করোনা সময় থেকে আবাসদারের পাতে লাইন হওয়া লাইন সে স্কুল করে বেড়ে কালি বিভাগে একটা গেমিং ব্যাক করতে তো মেঘাল থেকে পুরো আমি ভিডিও ডাউনলোড করে কিনা ওটা ওপরকে আতার পাশে বিভিন্ন আর্থিক সংকল্প মেয়েদের বিভাগ ওপরে জনবল প্রবলেম মেয়েদের লেখা তো আমি আরম্ভ করে কিনা নিবারণ বিভাগে বেড়ে সিগন সহ ইন পাশে বিভাগ সন্ধ্যা বেড়ে সিগন দূরদর্বন সহ বিশেষ জনবল উপাধীন বিভাগে ডাক্তার করে বিশেষ জনবল বিভিন্ন সংকল্প বিভাগ বেহাদি কিরিম টুরিং ওপরে বিশেষ জনবল উপাধীন মানে ইউটিউব চ্যানেলকে আরম্ভ বেড়ে ನಿಪುಣತಾ তুমি আর্থিক বিদ্যা বিষয়ে মূল পাঠ করেন ওখানে কাটা পাঠ দোলা পাঠ বিভাগের পেনিসিলিন প্রথম এখানে দিয়ে ওরা দোলা শ্রেণী দিকে কেন হবে পাঠ হায়া এবং দাহাতম শ্রেণী দিকে কেন পাঠ হায়া এখানে হাতে সিটে দোলা দেখা পাঠ দিকে এখানে আমি ইসলাম বলবো মেয়ে পাঠটি কোভিডে যে ভিডিও থেকে বলি কোমল পাঠ দিকে সাকসেরা দিকে আকার একটি বান্ধব এখানে দিয়ে ভালো পাঠ ভিডিও আমি হাতুরা কেন ආර්ථික පද්ධතියේ මූලික ආර්ථික ප්‍රශ්න සහ ඒවා විසඳා ගන්න විකල්ප ක්‍රම තුලනාත්මක විග්‍රහ කිරීම තමයි පළවෙනි පාඩමේදී කතා කරන්නේ. එතකොට මේ පාඩම තුල අපි කතා කරනවා දැන් වැදගත් සංකල්පික කොහේ පාඩම තුල කතා කරනවා. ඉතින් අපි මූලිකවම කතා කරනවා ආර්ථික විද්‍යාවේ විවිධ ස්වරූප තියෙනවා. ඊට පස්සේ ආර්ථික විද්‍යාව තුල තිබෙන විවිධ ප්‍රකාශන මේවා ගැන කතා කරනවා. ඊට ආර්ථික විද්‍යාව නිර්වචනය කරනවා කොහොමද නිර්වචනය වෙන්නේ? ඒක ආර්ථික විද්‍යාව ගැන මොන විද්‍යා විෂයක්ද? සමාජ විද්‍යාවක්ද නැත්නම් ස්වභාවික විද්‍යාවක්ද? මේ විදිහට කතා කරනවා. ඊට අමතරව අපි අවශ්‍යතා වමනා ඊට පස්සේ ඒවත් එක හිඟකම ඊට පස්සේ අවස්තික පිළිවෙය තේරීමේ කැටලුව මෙන්න මේ දේවල් ගැන කතා කරනවා මේ පාඩම තුළ. ඊට අමතරව අපි කතා කරනවා ආර්ථික පද්ධති පිළිබඳව ඊට පස්සේ ආර්ථික පද්ධති වල තියෙන විනාශකම් මේ විදිහට ගැන කතා කරනවා ඊට අමතරව කතා කරන නිෂ්පාදනය කියන මායිම් වර්තසයි වයි භාවිත පිළිබඳ මේ පාඩම තුළ කතා කරනවා ඒ තමයි පළවෙනි පාඩම පළවෙනි පාඩම තුළ ඔන්න ඒකේ කාරණා පිළිබඳ කතා කරනවා ඊට පස්සේ දෙවෙනි පාඩම ගැන කතා කරන්නේ වෙළඳ ඉල්ලුම සැපයුම ඊට පස්සේ නම්‍යතාවයේ වෙළඳ තුළ සමතුලිතය මේ කිසියම් භාණ්ඩයක් තෝරගෙන මේ භාණ්ඩයක අදාළ වෙළඳ ප්‍රකට සැපේ ඉල්ලුම සැපයුම ඊට පස්සේ නම්‍යතාවය ගැන අපි ගණනය කරන එතනදී ඉල්ලුම නම්‍යතාවය පිළිබඳ කතා කරනවා සැපේ නම්‍යතාවය එතන මෙන්න මේ කාරණා පිළිබඳ සමතුලිතය සමතුලිතය ආශ්‍රිත සංකල්ප මේ දේවල් කතා කරනවා මෙන්න මේ දෙවන පාඩම තුළදී ඊට පස්සේ අපි තුන්වෙනි පාඩම ගත්තොත් ඒ කියන්නේ මේ දෙවනි පාඩමේම දීපුවක් විදිහට අපි හඳුනා ගන්න පුළුවන් මොකද එතනදී දෙවනි පාඩමේ අවබෝධයක් නැතුව කිසිසේත් මේ තුන්වෙනි පාඩම ඉගෙන ගැනීම අමාරු නැත්නම් දුෂ්කරයි හැකියාවක් නැහැ කිව්වොත් අතන මේක මෙහෙමයි මොකද මේ පිළිබඳ අවබෝධය නැතුව මෙතෙන් යන බැහැ තුන්වෙනි පාඩම නේද දෙවනි පාඩම අනිවාර්යයෙන් ඉගෙන ගන්න ඕනේ තුන්වෙනි පාඩම සඳහා සූදානම් වෙනවා එතනදී තුන්වෙනි පාඩම ගැන කතා කරන්නේ අර කතා කරපු වෙළඳ පොළතුරට රජයේ වැණිනත් දා ගන්න විවිධ ක්‍රියාමාර්ග තියෙන වෙළඳ පොළතුර
එතනදී රජයෙන් කියනවා බදු පනවන්න පුළුවන් ඊට පස්සේ සහනාධාර දෙන්න පුළුවන් මිල පාලකයන් සිදු කරන්න පුළුවන් මෙන්න මේ දේවල් වල බලපෑම මොන වගේද කියන එක පිළිබඳව අපි විග්‍රහ කිරීමක් කරනවා මෙන්න මේ තුන්වැනි පාඩම තුලදී ඊට පස්සේ අපි බලමු මේ හතරවැනි පාඩම මොකද කියන්නේ හතරවැනි පාඩම කියන්නේ කතා කරන්නේ එතන සඳහන් වෙලා තින්නේ වෙළඳපොළ තුල නිෂ්පාදන ආයතනයක් තාර්කිකව හැසිරෙන ආකාරය निष्पादन आयतन लाभ उपरी කතා කරනවා ඒකත් එකම මේ පාඩමතර තමයි තවත්ලා දිනවා වෙළඳපොළ ව්‍යුහය කියලා කොටස දෙකක්. වෙළඳපොළ ව්‍යුහය කියන එක ගත්තම වෙන වෙළඳපොළ ව්‍යුහයේ ස්වરૂප හතරක් තියෙනවා වෙළඳපොළ ව්‍යුහය. එතනදී පූර්ණ තරංගයේ අධිකාරී ඒක අධිකාරී තරංගයේ කදිරිය අධිකාරී. එතනදී පූර්ණ තරංගයේ කියන එක පිළිබඳව අපි ටිකක් වැඩි අවධානයක් මේ පාඩමතරදී යොමු කරනවා අවධානය යොමු කරනවා. प्रदर्शन සාර්වාර්ථික විද්‍යාව කියන විශේෂේෂ්ත්‍රය. කියන්නේ ආර්ථික විද්‍යාව විශේෂේෂ්ත්‍රයේ කොටස් දෙකයි සූක්ෂම සහ සාරවත්. එතනදී මේ අපි යන්නේ සාර්වාර්ථික විද්‍යාව. එතනදී අපි මෙන්න මේ කතා කරපු මුල් පාඩම් හතර ගත්තොත් මෙන්න මෙතනදී අපි කතා කරන්නේ තමයි මේ පාඩම් හතරදී අපි කතා කරන්නේ මොකොිට සූක්ෂම ආර්ථික විද්‍යාත්මක සංකල්ප පිටත තමයි කතා කරන්නේ. මෙතනින් පස්සේ අපි කතා කරන්නේ මේ පස්සේම පාඩම ඉඳලා මේ දොළොස්වෙනි පාඩම දක්වා අපි කතා කරන පාඩම වල කතා කරන්නේ බොහෝ වෙලාවට කතා කරන්නේ සාර්වාර්ථික විද්‍යාත්මක සංකල්ප පිළිබඳව. ඒතර ඔයාලා මෙන්න මෙතෙන් තමයි පටන් ගන්න තැන. එතකොට එතනදී ඔයාලා ඉගෙන පටන් ගන්නවා. ඊළඟට අපි කතා කරනවා කොහොමද ජාතික ගිණුම්කරණය සිදු වෙන්නේ. එතකොට ජාතික ගිණුම්කරණයේදී කොහොමද जाति प्रवेश निष्पादन सार्वर्तिक सौंदर्य तीर्ण आकार विग्रह मिथनदी आर्थिक आर्थिक මූල්‍ය ප්‍රතිපත්තිය කොහොමද හසුරවන්නේ කියන පිළිබඳව මේ පාඩම තුළදී කතා කරනවා. ඒකට අමතරව වාණිජ බැංකු
කාර්යයන් ඊපස්සේ විශේෂයෙන් වාංජ පෙන්වුවල මුදල් නෙවීමේ ක්‍රියාවලිය පිළිබඳව තමයි පාඩම කතා කරනවා. ඊපස්සේ මහ බෙන්ගේ අරමුණ ඊපස්සේ මහ බෙන්ගේ මූලික ප්‍රතිපත්තිය හසුරවන ආකාරය ඊළඟට වෙනවා මෙන්න කියන පාඩම තුළදී කතා කරනවා. ඊපස්සේ අටවෙනි පාඩම ගත්තොත් අටවෙනි පාඩම තුළදී අපි කතා කරන්නේ සාර්වාත්‍රික අරමුණු ලබා කර ගැනීමේ සහ රජයේ මැදිහත්වන ආකාරය විමර්ශනය කරයි කියන එක තමයි මේ අටවෙනි නිපුණතා විදියට ඔයාලගේ විෂය නිර්දේශය තුළ තියෙන්නේ. එතකොට එතනදී අපි බලනවා වෙළඳපොළ ක්‍රමය කියන එක අසමත් වීමක් වෙනවා. එතකොට ඒ අසමත් වීම වෙන්නේ ඇයි? එතකොට ඒ අසමත් වීමට හේතු වෙන්නේ මොනවාද? එතකොට අපි කතා කරන වැඩි වශයෙන් බාහිරතා පිළිබඳව කතා කරනවා. එතකොට මේ වගේ දේවල් ටිකක් කතා කරනවා. එතනදී මේ අසමත් වීම निराකරණය කරන රජයේ ගන්න තියෙන ක්‍රියාමාර්ග මොනවාද? අනේ දේවල් කතා කරනවා. ඒකත් එක්කම අපි රජයේ අයවැය ප්‍රතිපත්ති තියෙන ආදායම් රාජ්‍ය වියදම මෙන්න මේ දේවල් සහ අයවැය මෙන්න මේ දේවල් පිළිබඳව කතා කරනවා. ඊට පස්සේ ඒවයි මෑත කාලීන ප්‍රවණතා. රජයේ ආදායමේ වියදමේ රාජ්‍ය ණය ගන්න මේ වගේ දින මෑත කාලීන ප්‍රවණතා පිළිබඳව කතා කරනවා. මෙන්න මේ කියන අටවෙනි පාඩම තුලදී. ඊට පස්සේ අපිට තියෙන නවවෙනි පාඩම විදේශ වෙළඳාමේ න්‍යායාත්මක පදනම විග්‍රහ කරමින් විදේශ වෙළඳාම ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රේ ඇති කරන බලපෑම ගවේෂණය කරයි. ඒතර මේ පාඩම තුළදී අපි කතා කරනවා විදේශ වෙළඳාමේ තියෙන විදේශ වෙළඳාම ගැති වෙන්නේ ඇයි? ඒතර විදේශ වෙළඳාම තුළින් රටකට අත්වන වාසි අවාසි. ඒතර විදේශ වෙළඳාම පදනම් වෙච්ච න්‍යායන්තයක්. ඒතර න්‍යායන්තයක කියන්නේ නිරපේක්ෂ වාසි සාපේක්ෂ වාසි න්‍යාය. ඒතර මේ දෙක පිළිබඳව අපි කතා කරනවා. ඊට පස්සේ අපි ගියොත් ඊළඟට තියෙන පාඩම තමයි විදේශ මූල්‍ය ශ්‍රී ලංකා ආර්ථිකයට බලපාන ආකාරය ගවේෂණය කළ 10 වෙනි පාඩමේ තමයි ඒක. ඒක 10 වෙනි නිපුණතායි කියලා ඒක සඳහන් වෙන්නේ. ඒක මේ පාඩම තුළදී අපි කතා කරනවා විශේෂයෙන් ගෙරුම් ශේෂය පිළිබඳව. අපි විදේශ රටවල් එක කර්ධන සිදු කරද්දී ඒව සටහන් කරන ලේඛනයක තාත් කියන්නේ ගෙවුම් විශේෂ ලේඛන. ඒක මේකෙදී උපර ගෙවුම් පිළිබඳව විග්‍රහ කරන නැත්නම් කතා බහ කරනවා. ඊට අමතරව විදේශ විනිමය අනුපාතය. ඒක විදේශ විනිමය අනුපාතයේ තීරණය වන ආකාරය. මෙන්න මේ දේවල් පිළිබඳව අපි මෙන්න මේ කියන පාඩම තුළදී කතා කිරීමකට ලක් කරනවා. එහෙනම් ওই තමයි 10 වෙනි එකකේ අපි හඳුනගන්න ආකාරය. ඊවස්සේ අපි ගත්තා 11 වෙනි ගත්තොත් 11 වෙනි එකකේ තුළදී අපි දැන් 11 වෙනි පාඩම තුළදී අපි කතා කරනවා ආර්ථික වර්ධනය කියන්නේ. ඊට පස්සේ ආර්ථික සංවර්ධනය කියන්නේ මොකක්ද සහ සංවර්ධනය. මෙන්න මේ කියන කාරණා ටික කතා කරනවා. ඒකත් එකම සංවර්ධනය කියන එක අපි කොහොමද මිනුම් කරන්නේ? ඒ මිනුම් කරන්නේ උදා ගන්න මිනුම් මොනවාද? ඒ මිනුම් එක අපි ලංකාව නැත්නම් අපේ රට ගත්තම ලෝකයේ අනිත් රටවල් එක්ක අපි ඉන්නේ මොන තැනකද? මෙන්න මේ දේවල් පිළිබඳව අපි කතා කරනවා. මේ පාඩම තුළ ඊට අමතරව අපි මේ පාඩම තුළදී කතා කරනවා දරිද්‍රතාවය. ඊට පස්සේ දරිද්‍රතාවය මිනුම් කරන්නේ කොහොමද අපි? ඊට පස්සේ අපි දරිද්‍රතාවයේ දර්ශකත්වය එක්ක අපි ලෝකයේ මොන මොන තැන්වලද මොන මොන ස්ථානද අපි හිමි කරගෙන තියෙන්නේ? ඒ වගේ දේවල් ඊටත් ඒත් එක්කම ඊට පස්සේ ආයෙත් කතා කරනවා රටේ සේවා නියුක්තිය පිළිබඳව. ඒකෙදි ශ්‍රම බලකාය ඊට පස්සේ සේවා නියුක්තිය, සේවා විමුක්තිය, ස්ත්‍රී සේවා නියුක්තිය, පුරුෂ ඒකට අධිපත්‍ය තියෙන සේවා නියුක්ති තත්ත්වය මෙන්න මේ දේවල් පිළිබඳව අපි මේ පාඩම තුළදී කතා කරනවා. එනම් තමයි 11 වෙනි පාඩම. සර් 12 වෙනි පාඩම ගත්තම මේ තුල අපි කතා කරනවා මේකෙදි ඒක සඳහන් වෙලා තියෙන ශ්‍රී ලංකා ආර්ථිකයේ ව්‍යුහය සහ ප්‍රතිපත්ති පිළිබඳව තුලනාත්මකව විමර්ශනය කරනවා. මේ පාඩම තුල අපි කතා කරන්නේ අපේ රට නිදහසින් පස්සේ මේ දක්වා කාල සීමාව තුළ වෙනසක් ඇති වෙච්ච තැනක් තමයි 1977 කියන්නේ. අපි විවෘතාර්ථික ක්‍රමයට යොමු වුණා. මෙන්න මේ කියන දේවල් එක්ක අපේ ආර්ථිකය මේ නිදහසින් පස්සේ අපේ ආර්ථිකය කොහොමද මේ දක්වා ගමන් කරලා තියෙන්නේ? ඒ කාලය තුළ සිදු වෙලා තියෙන සිදුවීම් එක්ක අපේ ආර්ථිකය ඉවයි බලපෑම් අපේ ආර්ථිකයට කොහොමද බලපාලා තියෙන්නේ? තත්ත්ව ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග විදේශ ප්‍රතිපත්ති මේවත් එක්ක අපේ රටට ඒක කොහොමද බලපාන්නේ ආර්ථික වෙනසෙ?
අනේ දේවල් මෑත කාලේ වෙන සිදුවීම් මේ අපේ ආර්ථිකයට කොහොමද බලපාන්නේ කියන අවබෝධයක් තමයි මේ පාඩම් තුළ ලබා දෙන්නේ. කියන්නේ අපි ගත්තොත් මේ සියලු පාඩම් වලින් පස්සේ ඔයාලා ලොකු අවබෝධයක් ලබා ගන්න මෙන්න මේ පොලිසි පාඩම තැන එන දක්වා. ඒකත් එක්ක තමන්ට පුළුවන් ටිකක් හිතලා මොන වගේ තත්ත්වයක්ද නැත්නම් අපේ රටේ මේ ඇතුලිස් කියන විවිධ අර්බුදම මේ එක කොහොමද බෝලිය අර්බුද මේ දේවල් එක්ක අපේ රටේ කොහොමද ඒක බලපාන්නේ? විවෘතාර්ථික ක්‍රමයක් එක්ක අපේ රට මොන විදිහද හැසිරීලා තියෙන්නේ? ඒකෙන් අපිට ඇති වෙලා තියෙන අවාසිදායක තත්ත්වයන් මොනවාද? අවාසිදායක තත්ත්වයන් මොනවාද? මෙන්න මේ දේවල් පිළිබඳ අපිට විග්‍රහ කිරීමක් මෙන්න මේ දවස් වෙන පාඩම් තුලදී අපි සිදු කරනවා. හරි. ඒතර ඔය විදිහට තමයි මෙන්න මේ කියන ආර්ථික විද්‍යාව විෂය නිර්දේශය සකස් වෙලා තියෙනවා. ඒතර මෙන්න මේ කියන පාඩම් ටික ඔස්සේ තමයි ඔයාලගේ විභාගය සඳහා ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ. ප්‍රශ්න පත්‍රය කොටස් දෙකකින් සම්බන්ධ වෙනවා. කොටස් දෙකකින් ත්‍රික සකස් වෙලා තියෙන්නේ මෙන්න මේ කියන පාඩම් 12 ඇසුරින්. ඒකට මම ඉතින් ඉස්සරහදී කතා කරන්න කොහොමද ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ කියන එක. ඒකට අදට මම මෙතන නැත්නම් මෙන්න මේ වීඩියෝ එකෙන් මම අවසන් කරනවා. ඔයාලගේ විෂය නිර්දේශය පිළිබඳ හැදින්වීම නැවත වීඩියෝකින් ඔබ හමු වන තෙක් ඔබ සියලු දෙනාට සුබ දවසක් පයිවුනා.